මයික්‍රෝන විසටඩු පොලිතින් භාවිතය සහ ආශ්‍රිත බණ්ඩ නිපදවීම හාලවිය තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද දහවල් නිකුත් කෙරුණා. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් නිකුත් කළ අදාළ ගැසට් නිවේදනයට අනුව අද සිට දේශීය භාවිතය සඳහා පොලිස් ස්ටයිරින් යොදා ගනිමින් ආහාර ඇසුරුම් පෙට්ටි, පිඟන් කෝප්ප හා හැඳි නිපදවීමද තහනම් වනු ඇති. එමෙන්ම එම ද්‍රව්‍ය අලවිය සඳහා ප්‍රදර්ශනය නොමිලේ ලබා දීම හෝ භාවිතයේද තහනම් බව ගැසට් නිවේදනයේ සඳහන්. අපේ රටේ ජනතාවට සෞඛ්‍ය ප්‍රශ්න බව ඇතිවෙන්න මේ පොලිතීන් එතරම් විදිහට ගත්තොත් අවභාවිතයේ හේතු වෙලා තියෙනවා. දිනකට කෑමවතන කඩදාසි සහ ෂොපින් බෑග්, සිලිසිලි බෑග් ආසන්න වශයෙන් මිලියන 25ක් පමණ පරිසරයට එකතු කරනවා කියලා ඇස්ටිමේන්තු කරලා තියෙනවා. එක් පියවරක් විදිහට මයික්‍රෝන 20ට අඩු පොලිතින් නිෂ්පාදන තහනම් කරන්න නීතියක් ගෙනාවේ. නමුත් ඒනුත් අපට අපේක්ෂිත අරමුණු ඉටු කරගන්නට තරමක් අසීරු වුණා. මේ අතර පොලිතින් තහනමත් සමග ආපනශාලාවල අලවිකරන බත් පාර්සලයක මිල රුපියල් 10කින් ඉහළ දමන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු අසේල සම්පත් මහතා සඳහන් කළා. ඊට හේතුව නිසි විකල්පයක් හඳුන්වා නොදීම බව ඔවුන් පෙන්වා දෙනවා. එහෙත් මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ හැකිතාක් විකල්ප සඳහා ජනතාව යොමු විය යුතු බවයි. ඔබ නිවසේ සිට ඔබගේ ආහාර ද්‍රව්‍ය සකස් කරගෙන එනවා නම් ඒ සඳහා නැවත පාවිච්චි කර හැකි පරිදි ආහාර දමාගෙන සඳහා පෙට්ටියක් භාවිත කරන්න. ඒ විතර නෙවෙයි, කෙසෙල් කොළ වෙන්න පුළුවන්, වෙනත් ආකාරයේ කොළ වර්ගයක් වෙන්න පුළුවන්. ඒ වගේම ජෛව හායනට ලක්වන පොලිතින් වලින් නිෂ්පාදනය කරන ලද කෑම මුදන කඩදාසි වර්ග දැන් වෙළඳපළට යොමු වෙමින් පවතිනවා. එනිසා අපි බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා එවැනි නිෂ්පාදන කරේ ඔබ යොමු වන්න.